මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය සංවිධාන කරන විද්‍යා ප්‍රදර්ශනය ජූලි 6 සහ 7 යන දෙදින උදේ 9 සිට සවස 4 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ එම විද්‍යාලීය පරිශ්‍රයේදී මත්වදුර ඖෂධ රෝගවලින් බේරෙමු ගුවන් යානා තාක්ෂණය තොරතුරු තාක්ෂණය ආදී තේමා රැසක් යටතේ ප්‍රදර්ශන කොටි 26කින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි. පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේදී වාහනික ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්ලවිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රේමා පින්නවල තම ක්‍රීඩා අධ්‍යක්ෂින් එක්කරමින් රචනා කළ දී ඉන්ඩෙෆාටිගබල් කෘතිය දොරට වැඩීම ඊයේ සිදු කෙරුණා. ඒ කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී දීර්ඝ කාලයක සිට මන්නාරම ප්‍රදේශයේ අයිස් මද්‍රව්‍ය ජාවාරමේදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඊයේ උත්සවයක් පැවැත්වුණා. ඒ එම විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේදී පෙරදිනිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා. අබාධිත රණවිරුවන් පිරිසක් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුණා. යුද්ධයේදී ආබාධිත වූ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරී නිරත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා දීමනා සහ වැටුප් ගෙවීමට ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීන්දුව කප්පාදු කරමින් ගත් තීන්දුවකට විරෝධය පළ කිරීමක් ලෙසයි මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.